මා ඉතාමත් සතුටු වෙනවා මහවැලි ක්‍රීඩා 2017 නැත්නම් මේ වසරේ මේ වාර්ෂික ක්‍රීඩා උළෙලට ඉතා සාර්ථක ක්‍රීඩා උළෙලක සමාප්ති අවස්ථාවේ ඔබ සමග එක්වන්නට ලැබීම පිළිබඳව අපාප්‍රාප්ත ගාමිණී දිසානායක ඇමතිතුමා තමයි මේ මහවැලි ක්‍රීඩා සියලු කලාප ඒකාබද්ධ වූ ජාතික ක්‍රීඩා උළෙලක් විදියට ආරම්භ කළේ. මා විශේෂයෙන්ම එතුමා සිහිපත් කරනවාද. මේ 29 වන ක්‍රීඩා උළෙලට සහභාගී වන අවස්ථාවේ මම සතුටින් කියන්නට ඕනේ. මහින්ද අමරවීර ඇමතිතුමා සඳහන් කළා වගේ මේ පවත්වා ඇති ක්‍රීඩා උළෙල මෙයත් එක්ක 29 න් මම ඇමතිවරෙක් විදියට සහභාගී වෙලා තිබෙනවා 16 කට 29 න් 16 කට ඒ අනුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සහ මහවැලි ක්‍රීඩා උළෙල පිළිබඳවත් මට තිබෙන දීර්ඝ කාලීන අත්දැකීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා අද ඔබ කලාප 10ක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ කලාප 10ේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ පෙන්වන දක්ෂකම් පිළිබඳව අපි සතුටු වෙනා වගේම මේ දක්ෂකම් තුලින් ක්‍රීඩාවේ ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තරයේ විශිෂ්ටයින් අපි බිහි කරන්නේ කෙසේද බොහෝ වෙලාවට මීට කලිනුත් මම කියලා තිබෙනවා අපේ මහවැලි අධිකාරියේ තිබෙන ඉතා යහපත් හොඳ පුරුදු වගේම එක්තරා දුර්වල පුරුද්දක් තමයි මහවැලි ක්‍රීඩා උළෙලට සූදානම් වෙන්නේ හුඟක් අවුරුදු වල මේක සැප්තැම්බර් මාසේ වෙන නිසා ජූනි ජූලි වල තමයි සූදානම් වෙන්නේ දැන් සැප්තැම්බර් ළඟයි දැන් ඒක නිසා ඉක්මනට දැන් ක්‍රීඩක හොයන්න ඕනේ දැන් පුහුණු කරන්න ඕනේ කියලා එහෙමේ දුවන්න පටන් ගන්නවා නමුත් ඒ තුල අපි බලාපොරොත්තු වන අරමුණ ඉෂ්ට වෙනවාද වාර්ෂිකව මහවැලි කලාපවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදිහට ඔබ තෝරාගෙන මේ උළෙල පවත්වලා මේ තුල ඔබ දක්ෂකම් පෙන්නලා සහතික සම්මාන උපහාර ගෞරව ලබනවා එහෙත් ක්‍රීඩා ශේෂ්ත්‍රයේ ඔබ ඇලුම් කරනවා නම් ඔබෙහි දක්ෂකම් පෙන්වනවා නම් ඔබට ඊට අවශ්‍ය කුසලතාවයන් හැකියාවන් තිබෙනවා නම් ඒ සඳහා ඔබේ කැපවීම ඉතාමත් අවශ්‍යයි ඒ නිසාම 29 වන මහවැලි ක්‍රීඩා උළෙලේදී ඔබට සුබවතනවා වගේම විශේෂයෙන්ම මහවැලි අධිකාරියේ මේ අංශභාර ප්‍රධානීන්ගෙන් මා ඉල්ලා සිටින්නේ